अधिक शीतल दरागनीम नुहकिव दंबदीव वंदनावे श्रीलांकिक तुंदने जीविताक्षेट पातुना विदेश कर्त मात्यांशे पवसे मियगे पुद्गलिन्गे सिरुरु दिवैनट रागनेमट पियवर गद्बावाई බුදුන් උපන් දේශයේ හෙවත් ඉන්දියාවේ බෞද්ධ සිද්ධාස්ථාන වැඳ පුදා ගැනීම බෞද්ධයන්ගේ ප්‍රධාන අරමුණක්. ඒ අනුව සදහැවතුන් ලක්ෂයකට ආසන්න පිරිසක් වාර්ෂිකව දඹදිව වන්දනාවේ නිරත වෙනවා. එලෙස වන්දනාවේ නිරත පිරිසක් අතර සිටි තිදෙනෙකුට පසුගියදා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු වුණා. කුරුණෑගල හා මාතර ප්‍රදේශවලින් පිටත්ව ගිය වන්දනාකරුවන් තිදෙනෙකු මියගොස් ඇත්තේ අධික ශීතල නිසායි. මාලිකේ ඉස්සර මේ කටේ මේ නෑවා නෑවට පස්සේ මේ උණ ගැවුණා උණ ගැලේ ඊට පස්සේ සෙම අමාරු කර පස්සේ සෙමට බෙහෙත් දුන්නා ඒ ඊට පස්සේ අය දෙවෙනි පාරත් උණ ගැවුණා ඊට පස්සේ තමයි අමාරුනේ එයාලට ඉතින් ළඟ ඉදින් නම් හැතිය තමයි හැදුනේ අපි බෙහෙත් ගත්තා දොස්තර කෙනෙක් ගෙන්නුවා 41ක් හිටියා අපේ බස් එකේ අපේ දෙන්නෙක් තමයි නැති උනේ අපෙම දෙන්නෙක් නැති උනා මියගේ පුද්ගලින්ගෙන් එක්කයි කුගේ සිරුර පසුකිවිසි තුන්වෙනිදා දිවෙන්ට රැගෙන ආතර සෙසු දෙදෙනාගේ සිරුරු අද අලියොම දිවෙන්ට රැගෙන ආවා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නමල් ප්‍රනාන්දු මහතා අද පශ්චාත් මරණ පරීක්ෂණයේ පැවැත්වුවා ඔහු පැවසුවේ වන්දනා කරුවන් තිදෙනෙක් මේ යාමට හේතුව හෘදයාබාධය බවයි අපේ නැන්ද කෙනෙක් නැති වෙලා කියලා අපිට ආරංචි වුණා ඒ දඹදෙවද ගිහිල්ලා ඒ නැන්දගේ බොඩිස් එක ගෙන්න ගන්න කොහොමද කියලා අපේ ඉල්ලා ඒ අයියාගෙන් ඉල්ලා තියෙනවා ලක්ෂ 3 මාරක් ඉල්ලලා තියෙන්නේ දඹදිව එක්කංගිය සාමචාරිකාවේ සංවිධානය කරපු එක්කෙනා ඒ අයියා ලක්ෂ 2ක් මේ කෑගල්ල කවුන්ට් නම්බර් එකක් දුන්නාට පස්සේ දාලා තියෙනවා ඒ මිනිය දෝන අලු දෝන කියලා අහලා තියෙනවා ඒ සාමචාරිකාවේ එක්කංගිය එක්කෙනා තමයි එහෙම එයාගේ කවුන්ට් එකට තමයි සල්ලි දාලා තියෙන්නේ 23 වෙනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද කොළඹ පැවති උත්සවකෙන් අනතුරුව නිවුස් ෆස්ට් වෙත පැවසුවා. ඔහු පැවසුවේ වන්දනාවේ නිරතවන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. විශේෂයෙන්ම මේ දඹදිව වන්දනාචාරිකා ගෙනියන සමාගම් සහ පුජ්‍යලයන් සම්බන්ධව අනුගමනය කළ යුතු නීති රීති විශාල සංඛ්‍යාවක් අපි පනවලා තියෙනවා මේක අදයේ වෙච්ච දෙයක් නෙමෙයි අවුරුදු ගණනාවක් තිස්සේ කලින් කාලයට මතුවන ප්‍රශ්න දිහා බලලා ඒවට විසඳුම් විදියට තමයි මේ නීති රීති අපි ඇතුළත් කරලා තියෙන්නේ මේ නීති රීති කොන්දේසි උල්ලංඝනය කරන උදවිය මෙහෙම වන්දනා නඩ ඉන්දියාවේ ආගමික ස්ථානවලට ගෙනීම බයි මේ බලපත්‍ර පවා අපි සමහර අවස්ථාවලදී අහෝසි කරලා තියෙනවා දැන් මේ වර්තමානයේ මතුවලා තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි සම්පූර්ණ පරීක්ෂණයක් කරලා අවශ්‍ය වුණත් අපි නීති රීති වෙනස් කරන්නත් යම් කිසි අයෙක් නොසලකිල්ලෙන් හෝ වැරදි ආකාරයට මේ කටයුතු කිරීම නිසා මෙවැනි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නම් ඒ අයට විරුද්ධ නීති ක්‍රියාත්මක කරන්නත් අපි පසුබට වෙන්නේ නැහැ